දෙපාරක් කෝලියල්ලි වල දෙපාරක් ෆේල් වෙනවා ගණන්. ඔව්. ඉතින් මට ඊට පස්සේ මම කල්පනා කරනවා එමගේ එක් මම එහෙම කිව්වට මගේ ජීවිතයේ යම් යම් බාධක නැති මං ආපු ගමනක් තියෙන්නේ. ඒ ඒ ප්‍රශ්නවලදී තමයි මට එහෙම දේවල් වෙන්නේ. මම ගමේ ඉස්කෝලට යන්නේ. ගමේ මගේ ගමේ මං ගෙදර ගිය ළඟම තිබිච්ච ඉස්කෝලට මම නමුත් මගේ ගේ වටේ හිටු හුඟක් යාළුවෝ වෙන පාසල් වලට ගියාය. ඔව්. ඉතින් මම ඕලෙවල් ෆේල් වෙනකොට මගෙත් එක්ක එකට හිටපු මිනිස්සුන්ට ලැජ්ජයි මාව මම කොහොමරි මේක ඒලෙවල් කරන ඇදගෙන යන්න ඕන. ඔව්. ඉතින් මට හැමදෙස්සම කියන්නේ රෝෂාන් ඉගෙන ගනින් වරෙන් යන්න හවිත් එක මේ ගමන යන්න කියලා. මම අතාරිනවා මේක. අතාරලා මම හෝටල් කර්මාන්තයට අවුරුදු 18ක් විතර ඇදී එතකොට මට හෝටල් මම ස්ටුවර්ට් කෙනෙක් හෙලිට වැඩ ඉගෙන ගන්න. එතකොටත් මගේ ආසාවක් තියෙනවා මේ රඟපාන්න ඕනේ කියලා. ආහ්. ඉස්කෝල යන කාලේ නම් මම වර්ක්ෂොප් වලට ඔය ජයලල් රෝහණ මම මේ ශිෂ්‍යයෙක් ගෙන පියන්ත සිරිකුමාර් කියන මහත්මයා මම මතක් කරන්න ඕනේ තමයි ගෞරවයෙන් සහාදරයෙන්. ඔව්. අමරසිරි පීස් මහත්මයා ඉන්නේ අපේ ගෙට උඩ ටිකක්. හා. අමරසිරි අංකල් මට නිතර දෙවිලි හම්බ වෙනවා. ඔව්. එතකොට මම දැක්ක ජානක ක්‍රම්සිංහ ටෙලිනාට්‍යයක රඟපානවා. ඔව්. මියුසිෂියන් කෙනෙක් කියලා. ඔව්. මම මගේ මේ අහිංසක දෙයක් මම මේ කියන්නේ හංගගෙන හිටපු දෙයක්. ඔව්. ඉතින් මට හිතුණා මම මියුසික් කරන්න ඕනේ. මට පුළුවන් එතකොට රඟපාන්න කියලා. ඔව් ඊට පස්සේ මම සිරි පීස් මහත්තයා ගෙදරට යනවා වයලින් එකක් අරගෙන මමයි තව ගමේ යාළුවෙකුයි. ඔව්. අවුරුද්දක් එකමාරක් විතර මම අමසිරි පීස් මහත්මයා ගාව වයලින් ගහනවා. මගේ ගෙදර මට තාමත් යාන්ටි මට හරි ආදරේ. මගෙත් එක එකට ඉගෙන ගත්ත යාගේ දුවෙක් දහම් පාසලේ මගේ සංජීවනියයි අපුදෙන්දලා. ඉතින් ජීවිතේට අපි සම්බන්ධයි. අපි නිතර දෙවේල ගමේදී හම්බෙන මිනිස්සු. ඔව්. අමරසිරි අංකල් දවසක් මහින්දරට කියලා දෙනවා මං හිතෙන් හිටියු මගේ ඇඟිලි දිගයි වයලින් ගහයි කියලා හිතන්නේ. ඔව්. හැබැයි මං කාලය ගෑවෙමින් මම නළුවෙක් වුණා. ඔව්. මගේ විශේෂයට මං හරි මාදරේ මොකද මම ඕ ලෙවල් ෆේල් වුණා කියලා මම එතනින් අතෑරියේ නෑ මොකද මම මේ ශේෂ්ත්‍රයට ආවට පස්සේ මට තේරුණා හැදෑරීම අවශ්‍යයි මම රැඳෙනවා නම් කියලා. ඔව්. මං හිතනවා මං ඊට පස්සේ හැදෑරීම පටන් ගත්තා මට හුඟක් යාළුවෝමට උදව් කරා. ඔව්. මම ලංකාවේ තරුණ සේවා සභාවෙන් පටන් ගත්තාම ලංකාවේ තිබිච්ච හැම වර්ක්ෂොප් එකකටම මම සහභාගී වෙලා තිනවා. හ්ම්. ඉතින් ඊට පස්සේ මම මේක ශිෂ්‍යයෙන් අයින් වෙලා මම රංගන ශිෂ්‍යයට ඇවිල්ලා ඒකත් නියු කළා මම සහාය අධ්‍යක්ෂක විදිහට වැඩ කළා. අධ්‍යක්ෂක විදිහට. ඔබ මුලින්ම වේශන රූපේ ශිල්පියෙක් මම. ආව කංග ප්‍රියන්ත සිරිකුමාර් කියන මහත්මයා. හ්ම්. ඉතින් ওই ගමන අතරතුර මේ අමරසිරි පිරිස් මහත්මයා කියන්නේ මට හිටපු මම ගමේදී දැක්ක කලාකරුවා. ඒ නිසාම නේ මම මේ ගීතේ තෝරනගන්නේ. අමරසිරි පිරිස් මහත්මයා කියන්නේ කවත් ලිජන් කෙනෙක්. ඔව්. අපේ රටේ. ඔව්. ඔහුගේ ගීත බාර ගන්නවා. ඔව්. අපේ ප්‍රේක්ෂකයන් දායක කරලා තියෙනවා. ඒ අතරින් මම එක සින්දුවක් තමයි මේ තෝරගෙන තියෙන්නේ. ඔව්. ගීතේට යන්න කලින් රොෂාන් මේ දැන් මට ඒත්තු ගන්නන විදිහට අපි හැමෝගෙම ජීවිතවල මේ දැන් කුඩා කාලයේ තිබිච්ච මහා තෙරපුම ඔබේ ජීවිතේ හැමදාම හොල්මන් කරනවා එක. ඒ තුලින් ඔබ ජීවිතේ පන්නරය ලැබෙනවා. අනිවාර්යයෙන්. ඒතර මේ තෙරපුම අමතරව ශ්‍රේෂ්ඨයට ආවන් පස්සෙත් තනියම දැන් යන ගමනේදී එහෙම දුක හිතෙච්ච තැන නැද්ද ඇයි මට මෙහෙම කරන්න කියලා? තියෙනවා තියෙනවා. ජීවිතය කියන්නේ කොහොමත් මම විශ්වාස කරන්නේ සම්බන්ධතා. ඒ කියන්නේ මගේ කුඩා කාලේදී මට හම්බ වෙන සම්බන්ධතා මගේ අම්මා තාත්තා ඔවුන් හැසිරෙන විදිය මම එතුල කොට නැගෙනවා. ඊගින් පස්සේ මම ආපහු සමාජය ගත වුණාට පස්සේ මගේ යාළුවොත් එක්ක මම ඒ කියන්නේ අපි හොඳ සම්බන්ධතා ඇති කරගත්තොත් අපේ ජීවිතය ආලෝකමත් වෙනවා. ඒක දෙකක් නේ. අර ඉස්සලා කිව්වා වගේ මට මේ විරහව දැනෙන්නේ නැත්තේ මම මාව දාලා යන කෙනා ගැන මම තැවෙන්නේ නැහැ, ලත වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කියන්නේ මම විශ්වාස කරනවා ඒක තමයි ජීවිතය කියලා. ඔව්. ඉතින් එහෙම තැනින් දැනිච්ච වෙලාවල් තියෙනවා. අර ඔයා කිව්වා වගේ මම රංගන ශිල්පියෙක් විදිහට රංගපාන්නේ පළවෙනි අවස්ථාවෙත් මම ඔළුව ඩෙස්ක් එකේ ඔළුව ගහගෙන මම ඇඬුවා මට මේ රඟපාන්න බෑ කියලා. ඒ කියන්නේ ඒ අර එකමුතුව සහ මට ඒක දැනෙන්නේ නැතිකොට. ඔව්. හැබැයි ඒක තැනකදී මට ආපහු ඒත්තු ගන්නුණා මම රඟපාන්න පුළුවන් මට මම රඟපාන්න ඕනේ. හැබැයි ආවට ගියාට නෙමෙයි හැම එකෙම නෙමෙයි. ඔව්. මට මම විශ්වාස කරනවා අපි රැඳිලා ඉන්නේ අපේ දැනුම් තේරුම් කම්මනු අපේ ජීවිතේ විශ්වාස කරන අපේ තාර්කික බුද්ධියත් එක තමයි අපි රැඳිලා ඉන්නේ. අපිටත් නැත්තම් මේ අච්චාරුවටම අපිටත් එක්කව වෙන්න පුළුවන්. මේ මඩවලටම අපිටත් එක්කව වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන්නේ මේ මොහොතේ ඒක නෙමෙයි. ඔව්. මං ආසයි කලාකරුවෙක් විදිහට ජීවිතේ ගත කරන්න. ඒ කියන්නේ හැම දෙයකටම ගිහිල්ලා හැම තැනදීම පෙනී ඉඳලා එහෙම නැතුව ඒ කියන්නේ ව්‍යාපාරිකයෙක් නෙවෙයි කලාකරුවෙක් විදිහට ඉන්නවා මම. අර ඩිස්ක් එකේ ඔළුව තියන් ඇඬුවේ ඔබේ හදවත ඔබට කිව්වද
ඔබට රඟපාන්න බෑ කියලා නැත්තම් වෙන කෙනෙක් ඔබට කිව්වද? ගැටලු ගොඩක් බලපෑවා එතනදී. ඒ කියන්නේ මට මම මම රංගන ශිල්පියෙක් විදිහට යනකොට මම ගොඩක් අයත් එක්ක මම වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ මම කට්ටිය අඳුරනවා. ඒ කියන්නේ හුඟක් නනුනියන් මම මගේ අද්දකින් මේකප් කරලා තියෙනවා. ඒ නිසා මට ඒ අය අලුත් අය නෙමෙයි. හැබැයි මම රංගන ක්ෂේත්‍රයට එකතු වුණාට පස්සේ යම් 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 ගැටලු ආවා. ඒ ගැටලු බොහොම කෙටි කාලෙකදී මම निराකරණය කරගත්තා. දැන් මට එහෙම එහෙම දේවල් නෑ. ඉතින් මට ගොඩක් මම එකතු වෙලා වැඩ කරනවා මිනිස්සුත් එක්ක මම මම වැඩ කරද්දි මම හරිම ඒ කියන්නේ වැඩේට අවශ්‍ය විදිහට මම හැසිරෙනවා. ඉතින් මාව කරදරයක් වෙලා නෑ කොහෙවත් වැඩ කරන්න ගිය තැනකට. ඒක නිසා දැන් ජගත්තර ඩිස්ක් එකට මේ මොකද ඒ මුල්ම කාලේ වෙච්ච දේ. කියන්නේ මට ෆීල් වුණා මට මේක කරන්න බැරුව ඇති. ඒ කියන්නේ වර්තේන මට මට ෆීල් වුණා මට මේක බැරුව ඇති. නෑ එහෙම නෑ. මම දැන් විශ්වාස කරනවා මට මේක හොඳටම කරන්න පුළුවන් කියලා. මට තාම වැඩ කරන්න හම්බුන්නේ නෑ හරියට. ඒක එහෙම දුකක් තියෙන මොකද ලබන අවුරුදු වෙනකොට මට අවුරුදු 40ක් වෙනවා. ඒ 40ට මම චිත්‍රපටි 6ක්වත් රඟපාලා නෑ. ඔබ විශ්වාස කරනවා නම් මං චිත්‍රපටි ටෙලිනාට්‍ය 40ක්වත් රඟපාලා නෑ. මම හිතන්නේ 40. ඔව් 40 පෙන්නා. ඒ බොහොම කිටි ටිකක්. ඉතින් අපේ රට මදි කියලා හිතන්නේ ඔබ. එහෙම පොඩි දුකක් තියෙනවා. මොකද හේතුව මේ උදාහරණයක් විදිහට දැන් අපි හින්දි චිත්‍රපටි රස විඳිනවා. හින්දි චිත්‍රපටි දැන් එහෙ හින්දි චිත්‍රපටි එහෙ රිලීස් වෙනකොට මෙහෙත් පෙන්නනවා දැන්. අපි එතනත් එකනේ තරග මේ මේ තරග එතකොට තරග කරන්නේ එතකොට දැන් හින්දි චිත්‍රපටියකට වේදම නිකන් සින්දුවක් කරන්න ගියත් කෝටි බර වේදම මම චිත්‍රපටියක් කරන්න අවුරුදු 30 බලන් ඉන්න 1350ක් හොයාගන්න ඉතින් දෙයින් අපි මැජික් කාර් වෙ නෙමෙයි මේ 1350 තමයි අපි චිත්‍රපටියක් කරන්නේ හින්දි සින්දුවක චිත්‍රපටියක සින්දුවකට මම හිතන්නේ වේදම් කරනවා ඒ සමාන මුදලක් ඒ සමාන ඊටත් වැඩි මිසක් අඩු නෑ එතකොට මට හුඟක් වෙලාට හම්බ වෙනවා ප්‍රේක්ෂකයෝ ලංකාවෙන් පිට ඉඳන් මෙහෙ ආවට පස්සේ මම නම් හින්දි චිත්‍ර මේ සිංහල චිත්‍රපටි බලන්න සිංහල තැනට බලන්න නෑ කියනවා එතකොට අපිට දුකක් වගේම කනකාටුකුත් වෙනවා මේ මිනිස්සු ගැන අපේ ශේෂ්ත්‍රය ගැන තියෙන අත්දැකීම නේ ඒගොල්ලෝ මොකද ඒගොල්ලෝ කම්පෙයා කරන්නේ ඇමරිකන් සිනමාව හරි හින්දි සිනමාව හරි ඉතින් මම කියන්නේ අපේ වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා දැන් ආලෝක උදපාදි කියලා මම චිත්‍රපටයක රඟපානවා ඒක ටිකක් වේදම් කරා සිංහල චිත්‍රපටියක් බැලුවත් මම එහෙම තමයි ඒ කියන්නේ සිතුවිලි පුංචි වෙන්න බෑ මම විශ්වාසය ඒක පුළුල් වෙන්න ඕනේ හරි